මෙතන තියෙන සෑම රුපියලක දෙයක්ම මගේ පෞද්ගලික මුදලින් කරපු දේවල් අයේ මොකද මේ වසම දුෂ්කරභාවය කියනවා නම් මෙහි මම එද්දි පෙර පාසලක් පන්සලක් ඉස්කෝලයක් පිට්ටනියක් අඩුම තරමේ සුසාන භූමියක්වත් නැති වසම. ඒකෙන් හිතා ගන්න පුළුවන් මේ මිනිස්සු කොච්චර දුෂ්කරද කියලා. ඒකට මම පොඩි කාලේ ඉඳන් දැක්කේ සහ මට ඇසුනේ ග්‍රාමධාරිවරයෙකුගේ රාජකාරි සහ දැක්කේ ග්‍රාමධාරිවරයෙකුගේ හැසිරීම. ගෙදරදී වැඩබාර අරගෙන පහුවෙනිදා ගෙදරින් ගෙන ආපු මල් පෝච්චිය කැලෙන්ඩරේ ඉඳලා අද වෙද්දි මේ තැනට ඇවිල්ලා තියෙනවා. මම කියන්නේ මේක මේ කාර්යාලය මේ විදිහට හදලා ඉවරයි කියලා. හිතට බරක් නැති ණයක් ගන්න විශ්වාසයෙන් ඔබත් පියන ගන්න. රුහුණු ට්‍රස්ට් ඇන්ඩ් ක්‍රෙඩිට් ඩෙපායි නැගී සිටින ඔබ වෙනුවෙන්මයි. ශාකා කොළඹ මාතර හක්මන අම්පාර. අයිබෝන් කියලා ප්‍රාර්ථනා කරනවා දියස ටීවී අපිව බලාගෙන ඉන්න ඔබ හැම දිනාටම. ඉතින් ඔන්න අදත් තවත් බොහොම සුවිශේෂී වැඩසටහනක් රටට වැදගත් වෙන ඔබට ආදර්ශමත් වැඩසටහනක් කරගෙනයි දියස ටීවී අපි ඔබ හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කොඩම කලින් මතක් කරනවා අපිව තවමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියන්න. වීඩියෝ එකක් දාපු ගමන් ඔබට බලන්න හැකියාව තිබෙනවා. මොකද හැමදාම වෙනස් දේවල් අලුත් දේවල් සහ ඔබට ගත යුතු දේවල් අපි දියස ටීවී හරහා අරගෙන ආවා. ඉතින් අදත් ඒ වගේ වැඩසටහනක්. පහුගිය දින කිහිපෙම ෆේස්බුක් හරහා බොහොම වෛරල් වෙච්ච ෆොටෝ ටිකක් තිබ්බා. ඒ තමයි ලංකාවේ කොළඹත් නැති තාක්ෂණයේ තියෙන කොළඹත් නැති සුන්දරත්වයක් ගොඩනගපු ලංකාවේ ලස්සනම ඒ විතරක් නෙමෙයි හොඳම ක්‍රමානුකූලම ග්‍රාම නිලධාරී කාර්යාලය. ඉතින් ඒක හොයාගෙන තමයි අපි ආවේ. මේ ග්‍රාම නිලධාරී කාර්යාලය තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම් විහාර ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ බෝගහවැව. මං හරිනේ? හරි. මේ ඉන්නේ මේ කාර්යාලයේ අයිති මහත්මයා. එහෙම නැත්නම් ග්‍රාම නිලධාරීතුමා. අයිබෝවන්. අයිබෝවන්යි. නමින් සුමුදු නිශාන්. මම ඊතුරු ටික කියන්නේ නැහැ. ඊතුරු ටික ඔබට කියන්න බාරයි. කියන්නකෝ කොහොමද ග්‍රාම සේවා වෘත්තියට එන්නේ? ග්‍රාම නිලධාරීතුමෙක් විදිහට වැඩ පටන් ගන්නෙ කොයි කාලේද? මේ වෙද්දි කොච්චර කාලයක් වෙනවද සහ මේ වසමට ඇවිල්ලා කොච්චර කාලයක් වෙනවද? ඔය මේ නමින් සුමුදු නිශාම් සංජීව. මගේ ගෙවල් නම් තිස්සමහාරාමේ. තිස්සමහාරාමේ හැදෙන වැඩුනේ, ඉගෙන ගත්තේ ඔක්කොම තිස්සමහාරාමේ. වැඩ කරන්නේ ලුණුගම්බෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව බෝගහවැව ග්‍රාමධාරී කාර්යාලයේ. ඉතින් මම මෙහි ඒ කියන්නේ බෝගහවැව ග්‍රාමධාරී තනතුරට එන්නේ 2018 සැප්තැම්බර් මාසේ 6 වෙනිදා. ඒ කියන්නේ මේ අවුරුද්දේ පහුගිය සැප්තැම්බර් 6 වෙනිදාට මගේ සේවා කාලය අවුරුදු 5ක් සම්පූර්ණ වුණා. ඒ කියන්නේ සාමාන්‍ය රාජ්‍ය නිලධාරියෙකුගේ ග්‍රාමධාරීවරයෙකුගේ එක් ස්ථානයක සේවා කාලය සාමාන්‍යයෙන් අපි සැලකෙන්නේ අවුරුදු 5යි. ඒ කියන්නේ මම දැන් මගේ සේවා කාලය සම්පූර්ණ කරලා තියෙන්නේ දැන් යන්න කාලේ හරි කියන්නේ. ඔව්. බොහෝ විට ස්ථාන මාරුවක් මාත් ආස ඇත්තරම මේ දැන් මෙතන කවුරුත් කතා වෙන තැනක් බවට පැද්දුවා. තව තැනකට මගේ සේවාව දෙන්න ඇත්තරම මම ආසාවෙන් ඉන්නවා. සහ විශේෂයෙන් ආසයි වෙනත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක අත්දැකීම් ලබා ගන්න. ඉතින් ඔබ අහපු ප්‍රශ්නෙට ආවේ මෙහෙමයි. ඉතින් අවුරුදු 5ක් වුණා පහුගිය සැප්තැම්බර් 6 වෙනිදාට. හරි. එතකොට මේ අර ලංකාවේ තියෙන ග්‍රාම නිලධාරී කාර්යාලය ගත්තම ලංකාවේ හැම වසමකටම ග්‍රාම නිලධාරී කාර්යාලයක් තියෙනවනේ. එතකොට ලංකාවේ තියෙන හොඳම ග්‍රාම නිලධාරී කාර්යාලය කරන්න ඕනේ, ග්‍රාම නිලධාරී වසම කරන්න ඕනේ කියලා සිතුවිල්ලක් පහළ වෙන්නත් තියෙන්න ඕනේ නේද කෙනෙකුට? මොකද ගත්තම සිතුවිල්ලෙන මිනිස්සුම ජීවත් කරන්නේ. එතකොට මං හිතනවා ලංකාවේ මෙහෙම දෙයක් වෙනසක් කරන්න තමන් වැඩ කරන දෙන මේ වගේ තැනක් විදිහට නිර්මාණය කරගන්න සිතුවිල්ල ඇති වෙන්නේ කොහොමද? එහෙමයි. මේ ඇත්තරම මේ අර මෙහෙම ඇත්තරම මමත් හිතුවෙන ඇත්තරම මේ වගේ කවුරුත් කතා වෙන මේ පාර ඇත්තරම තුන්වෙනි අවස්ථාව. අවස්ථා තුනකදී ලංකාවේ කතාබහට ලක් වුණා කාර්යාලය. මම දන්නේ මගේ වාසනාවකටද කියන්න. අවස්ථා තුනකදී කවුරුත් කතාබහට ලක් වුණා. එහෙම ඇත්තර මෙහෙම කතාබහට ලක් වෙන්න ඕන සහ මේ වගේ කාර්යාලයක් නිම වේවි කියලා ඇත්තර මමත් හිතුවේ නෑ. මොකද මම පුංචි කාලේ ඉඳන් අපේ අම්මා තාත්තා උරු කරලා තියෙන්නේ කරන වැඩේ හරියට කරන්න කියලා. මටත් ඕනුනේ ග්‍රාමධාරී වෘත්තියට ආවට පස්සේ. මොකද මම තව රැකියාවක් ප්‍රතික්ෂේප කරලා ඉන්නේ ඇයි බොහොම අමාරු තීරණයක් අරගෙන මම ග්‍රාමධාරී වෘත්තියට එන්නේ මගේ අධ්‍යාපන කටයුතු නිසා. එහෙම ආවට ඒක ඇත්තරම දුෂ්කර පැත්තක්. ඔබට එනකොට පසු කරන් එද්දි දකින්නට ඇති. දැන් අර ගොඩක් දෙනෙක් අහපු දෙයක් තමයි අයිය මගෙන් මේ චුට්ටක් අහපු ප්‍රශ්නට අමතරව මම මේ ප්‍රශ්නට එන්නම්. මේ අර මේක මේ පෞද්ගලික මගේ ගෙදරද හදලා තියෙන්නේ පෞද්ගලික ස්ථානයක්ද එහෙම කියලා අහනවා. නැහැ, මේක රජයේ කාර්යාලයක් සේවා පියසක්.
ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අපි වසම් 36ක් තියෙනවා ග්‍රාමධාරිවරු 36 දෙනෙක් ඉන්නවා. ඉතින් 36 දෙනාම අපි ආඩම්බර වෙනවා එක පැත්තකින්. අපිට රජයේ කාර්යාලය තියෙනවා. අපිට රජයේ කාර්යාලය හමු වුණා. ඒ නිසා මේක රජයේ කාර්යාලයක්. ගොඩක් අය ඇහුවා මම මෙතනට අර මේ ලොකු වියදමක් කරපු නිසා මේක මේ පෞද්ගලික මගේ නිවසක කාමරයක්ද කියලා. නැහැ, මේක රජයේ කාර්යාලයක්. මට උරුණේ අර අහපු ප්‍රශ්නෙට අර මේ හොඳම කාර්යාලය නෙවෙයි, අර මං කිව්වා වගේ මගේ අම්මා තාත්තා උරු කරලා තිබුණා මේ කරන දේ හරියට කරන්න. මගේ කලින් රැකියාවත් එහෙමයි, මේ රැකියාවට ආව පස්සෙත් එහෙමයි. මම හිතුවා ග්‍රාමධාරි වෘත්තියට මම මොන හරි දෙයක් කරන්න ඕන, සහ මගෙන් සේවාව ගන්න එන අයට මම මොන හරි දෙයක් කරන්න ඕන. විශේෂයෙන් මතක් කරන්න ඕන මේ වෙලාවේ මේ මට ග්‍රාමධාරි වෘත්තිය සම්බන්ධයෙන් මං ඉපදිච්ච දවස් ඉඳන් අත්දැකීම් තියෙනවා. මොකද මගේ තාත්තා ග්‍රාමධාරිවරේ. එතකොට මම පොඩි කාලේ ඉඳන් දැක්කේ සහ මට ඇසුනේ ග්‍රාමධාරිවරයෙකුගේ රාජකාරි සහ දැක්කේ ග්‍රාමධාරිවරයෙකුගේ හැසිරීම ගෙදරදී. ඒ නිසා මේ පොඩි ආසාවකුත් තිබුණා. මේ ඒ නිසා තමයි මං හිතන්නේ ඒක මං හිතන්නේ ලොකු බලපෑමක් වෙන්න ඇති අත්තර මට මේ පවුල් පසුබිමින් තාත්තගෙන් ඒ ආපු ආభాෂය. ඒ නිසා මට ඕන මෙතන අර අර හරි නිස්කලංක තැන අර ගොඩක් වෙලාට අපේ ළඟට ප්‍රශ්න අරගෙන එන්නේ. එන ප්‍රශ්න ඩබල් වෙනව නැත්තම් මෙතන අර පිළිවෙලක් නැති වුණාට පස්සේ. ඒ නිසා එහෙම හිතලා තමයි ඇත්තටම මේ අර එකපාරට හැදුවේ නැහැ අයියේ. පොඩ පොඩ හැදුවා. වැඩ බාර අරගෙන පහුවෙනිදා ගෙදරින් ගෙන ආපු මල් පෝච්චිය කැලෙන්ඩරේ ඉඳලා අද වෙද්දි මේ තැනට ඇවිල්ලා තියෙනවා. මම කියන්නේ මේක මේ කාර්යාලය මේ විදිහට හදලා ඉවරයි කියලා. මම කවදා හරි මට හෙට ස්ථාන මාරුව දෙන්නේ, අනිද්දා ස්ථාන මාරුව වෙන එතකම් මම හදනවා. මට හිතුණා තින් දෙයක් මෙතනට එකතු කරනවා. ඉතින් ඒ විදිහට තමයි අද මේ වෙනකොට ඇවිල්ලා තියෙන්නේ මේ ස්ථානේ. මම මේ ප්‍රශ්නේ තහන්න, මොකද මේ බොහෝ දෙනෙක් මම දැක්ක Facebook එකේ කමෙන්ට් කරලා තියෙනවා මේ හදන්නේ මෙහෙම කාර්යාලයක් හදන්න ප්‍රතිපාදන කොයින්ද? රජයෙන් ප්‍රතිපාදන පාස් වෙනවද? එහෙම නැත්නම් මේ ඔබේ අතේ තියෙන සල්ලිද කොහොමද ඇත්තටම මේකට ප්‍රතිපාදන පාස් වුනේ? ඔව්, ඇත්තමයි මේ එහෙම ප්‍රතිපාදන රජයෙන් වෙන්නේ නැහැ. දැන් ඇත්තරම අපිට එහෙම ඒ කියන්නේ දැන් රටේ තියෙන වාතාවරණයත් එක්ක ලංකාව ලොකු ආර්ථික අර්බුදයක ඉන්නේ. මේ වගේ වෙලාවක දැන් අපිට මෙහෙම ප්‍රතිපාදනයයි අපේ වැටුප් ගෙවන්නවත් මුදල් ප්‍රශ්නෙක ඉන්නේ ලංකාව. එහෙම වෙලාවක සහ පෙරදි දීලා නැහැ මම දන්න තරමින්. මගේ තාත්තගේ අත්දැකීම් මට තියෙනවා මේ කාර්යාලය හදන්න වියදම් රජයෙන් දරලා නැහැ. සහ මේ අනිත් එක මෙතන කියන්න ඕන අර මං කිව්ව දුෂ්කරම වසමක් මෙහෙ. දැන් ගොඩක් කට්ටිය හිතනවා කමෙන්ට්ස් වලින් මම දැක්කා එක්කෝ මම මගේ ළඟට එන සේවාලාභියෙක්ට මම යම්කිසි මුදලක් අරගෙන වැඩේ කරගෙන මෙතන මේ දේවල් හදලා කියලා. නැහැ, මම බොහොම වගකීමෙන් මං ප්‍රසිද්ධ මාධ්‍ය කියලා තියෙනවා. අදත් මං කියනවා මම බොහොම වගකීමෙන් කියනවා මෙතන තියෙන සෑම රුපියලක දෙයක්ම මගේ පෞද්ගලික මුදලින් කරපු දේවල්යි. මොකද මේ වසම දුෂ්කරභාවය කියනවා නම් මෙහි මම එද්දි පෙර පාසලක්, පන්සලක්, ඉස්කෝලයක්, පිට්ටනියක් අඩුම තරමේ සුසාන භූමියක්වත් නැති වසමක්. ඒකෙන් හිතා ගන්න පුළුවන් මේ මිනිස්සු කොච්චර දුෂ්කරද කියලා. අනිත් එක කාලයක් තිස්සේ මේක වැඩ බලන ග්‍රාමධාරි වසමක් විදිහට තිබුණේ. ග්‍රාමධාරිවරු වෙන්න මැලිකමක් දැක්කොත් එච්චරටම දුෂ්කරයි. 95%ක්ම හේංගෝයි තැන කරන්නේ. ඉතුරු අය දීවර රස්සාවේ දෙන. ඉතින් එහෙම අයට වියදමක් දරන්න බැහැ අත්‍තරම. සමහර වෙලාවට මගේ අතින් පෞද්ගලික මුදල් දෙනවා මං හම්බෙන්නේ නැනයිට සමහර වෙලාවට ඇවිල්ලා බස් එකේ යන්න අතේ සල්ලි නැහැ. ඒ වෙලාවට මගේ අතිනුත් මං සල්ලි දීලා තියෙනවා. මං දන්නේ නැහැ ඒක කෙනෙක් මොන විදියට දකින්නවද කියලා. හැබැයි මේක මං ආස විදිය. මම හිතන්නේ කෙනෙක්ගේ කැමැත්ත, ඒ කියන්නේ මම කැමති දේ මම ග්‍රාමධාරිවරයෙක් විදියට රාජකාරී කරනා වගේම මගේ පෞද්ගලික කැමැත්ත මේක සහ එන සේවාලාභියොත් එක්ක සුහදව වැඩ කටයුතු කරන එක තමයි මගේ ප්‍රධාන අරමුණ. මේ මොකද්ද මේක කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ? මොකද මේ අවුරුදු 5 ඉන්නේ සාමාන්‍යයෙන් ග්‍රාම නිලධාරීතුමෙකුට ඉන්න පුළුවන් කාලය තියෙන්නේ අවුරුදු 5 එක වසමක. එතකොට මේ අවුරුදු 5න් පස්සේ දැන් ඔබ කිව්වා ඔබගේ අවුරුදු 5 ඉවරයි කියලා. එතකොට හෙට දවසේ හෝ අනිත් දවසේ ඔබට යන්න උනොත් මේක දාලා මේ යන්න එහෙම හිත හදාගන්න පුළුවන්ද? මොකද මෙච්චර ගොඩ නැගලා තමන්ගේ පෞද්ගලික මූල්‍යමය දායකත්වය දක්වලා එහෙම නැත්නම් තමන්ගේ අතේ දීච්ච සල්ලි ටික දාලා මේ හැමදේම හදලා තව කෙනෙකුට මේක දීලා යන්න පුළුවන්ද? හිත හදාගන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම පුළුවන්. මොකද මම හදිච්ච පරිසරයත් එක්ක, පවුල් පරිසරයත් එක්ක මම අනිවාර්යයෙන්ම දන්නවා. මොකද මට මගේ මේ මම අවුරුදු 23න් ග්‍රාමධාරි වෘත්තියට එන්නේ. එතකොට මම දැන් කාලයක් ඒ කියන්නේ මම ඇත්තරම ග්‍රාමධාරි වෘත්තියේ ඉන්න ඇත්තරමයි අදහසක් නැහැ. මොකද මගේ වෙනම ටාගට් එකක් තියෙනවා. ඒ ටාගට් එකට මම යන්න ඕන. ඒ වෙනුවෙන් මේ දවස්වල පොඩ්ඩක් අධ්‍යාපන කටයුතු වල නිරත වෙන ගමන් තමයි මම රාජකාරියත් කරන්නේ. අවුරුදු 5න් ඒ කියන්නේ අනිවාර්යෙන් මම දන්නවා යන්න වෙනවා කියලා. කිසිම මේ කලකිරීමක්වත් අත්හැරෙන්න බැරි ගතියක් වත් නැහැ. මොකද
අපි අර බුදුහාමුදුරුව ගන්න අපිට මම බෞද්ධාගමිකෙක් විදිහට මම හොඳට ඒ කියන්නේ බෞද්ධාගම හොඳට මේ අවබෝධ කරගෙන ඉන්නේ සහ මේ මේ එකක් නැහැ මගෙන් පස්සේ හැබැයි මම කාරුණික ඉල්ලීමක් කරනවා මේ වෙලාවෙම මගෙන් පස්සේ එන ග්‍රාමධාරී තුමා ඔතුමිය මේ ස්ථානයේ මේ විදිහටම පවත්වාගෙන යන්න මොකද මගේ අවුරුදු පහ සම්පූර්ණයි මම දන්නේ නැහැ මට ලබන සතිය යන්න වේවිද ඊළඟ සතිය යන්න වේවිද කියලා මම එකම ඉල්ලීමයි කරන්නේ මගෙන් පස්සේ එන ග්‍රාමධාරී තුමා ඔතුමිය මේ විදිහට මේ ටික නඩත්තු කරගෙන යන්න මගේ සේවාලාභින් බෝගහව ගමේ කට්ටිය අපහසුතාවයකින් තොරව පහුගිය අවුරුදු පහ පුරාවට වැඩ කටයුතු කරා ඒ ටික මං ආසයි මම ගිහිල්ලා නැවත වතාවක් මම කොහේ හරි යන ගමන් හෝ මේ කාර්යාලයට આવොත් මං ආසයි ඉන්න ග්‍රාමධාරීතුමා හෝ තුමිය මං කරපු වැඩ ටික මේ විදියට ඉස්සරහට කරගෙන යනවා අර දැක්කේ ගොඩාක් දෙනෙක් දැක්කේ මේකේ තියපු මේ බඩු මුට්ටු ටික මේ කබඩ් ටික මේස ටික ඊට පස්සේ ටීවී එකක් තියෙනවා මේකේ සහ මේ එළිය වටපිටාව නිර්මාණය කරපු දේවල්නේ ඒ ටික විතරයිද මේ කියන්නේ මේ බාහිර අලංකාරයන් විතරයිද මේකේ තියෙන්නේ එහෙම නැත්නම් ඊට වඩා දෙයක් තියෙනවද මේ කබඩ් සහ මේ තියෙන මේ ගෘහ භාණ්ඩ ටික අරුණාට පස්සේ මේ කාර්යාලේ වෙන මොනවද තියෙන සුවිශේෂතා අනිවාර්යයෙන්ම අර ගොඩක් ඒකත් මම දැක කමෙන්ට්ස් වලම තමයි මේ දාලා තිබුණේ මේ කර අර මේ හේ නිකන් අර හදපු නිකන් පේන්න හදපු එකක් කියලා නෑ ඇත්තරම දැන් ඔබට මම පැහැදිලි කිරීමක් කරාවට පස්සේ සා මෙතනට එන කෙනෙක් දැන් ওই ගොඩක් Facebook එක හරහා ෆොටෝස් දැකලා ගොඩක් අය ආවයි ඇත්තරම ඇවිල්ලා එයාලා ඇවිල්ලා මේ මට ස්තුති කරලා යනවා මේ ඇතර මේ වගේ කාර්යාලයක් කොහොමද මේ කියන්නේ මෙච්චර දුරකට මේ අභ්‍යන්තරයක් තියෙයි කියලා එයාලත් විශ්වාස කරන්නේ නැහැ ෆොටෝස් වල ඒක පේන්නේ නැහනේ විශේෂයෙන්ම අය ඕනම දෙයක් අපි දැන් ඕනම කාර්යාලයක් ගත්තට පස්සේ තොරතුරු අනිවාර්යයෙන්ම වැදගත් අනිත් එක ඒ තොරතුරු දැන් ගොඩක් වෙලාවට අපි ෆයිල් වලට වඩා අපි දැන් තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්නේ අපි තරුණයෝ විදියට අපි තාක්ෂණ අනිවාර්යෙන් පාවිච්චි කරනවා ඒතකොට තාක්ෂණය අපි උකහා ගන්න ඕන අපේ වැඩවලට ඉතින් සම්පූර්ණයෙන් 100%ක් තාක්ෂණය සහ ක්‍රමානුකූල විදියට තමයි මෙතන හදලා තියෙන්නේ විශේෂයෙන් මම එකින් එක පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න විශේෂයෙන්ම අපි දන්නවා මේ ඕගොල්ලෝ දන්නවා බලාගෙන ඉන්න අයත් දන්නවා රාජ්‍ය සේවය හෝ පෞද්ගලික සේවය හෝ වේවා අපි කාර්ය ඒ කියන්නේ නිලධාරීන්ගේ පුද්ගලික ලිප ගොනුවක් අපි කියනවා පර්සනල් ෆයිල් එකක් කියලා. ඒක හැම කාර්යාලයකම නඩත්තු වෙන. ඒ කියන්නේ අපේ දැන් මගේ පර්සනල් ෆයිල් එක නඩත්තු වෙන්නේ මගේ ප්‍රධාන කාර්යාලය වෙන ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ප්‍රාදේශීය ලේකම්තුමාගේ යටත් තමයි මගේ පර්සනල් ෆයිල් එක තියෙන්නේ. ඒ වගේ මගේ වසමේ මේක ග්‍රාමධාරී කාර්යාලය කියන්නේ වසමේ ප්‍රධාන කාර්යාලය නයි. එතකොට ග්‍රාමධාරී තුමෙක් හෝ තුමියක් ළඟ අනිවාර්යයෙන්ම තොරතුරු තියෙනවා. ඕනම කෙනෙක් ඇවිල්ලා අපෙන් තම තොරතුරු අහන්නේ. ග්‍රාමධාරී තනතුර කියන්නේ ගමේ ඉන්න ප්‍රධාන තනතුර. එතකොට ඔහු තොරතුරු වලින් සම්බන්ධ වෙන්න ඕනේ. ඇය තොරතුරු වලින් සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට මෙතන මම හදලා තියෙනවා අර වගේ පර්සනල් ෆයිල්. ගෙදරකට එක ෆයිල් එකක් ගන්න තියෙනවා. ඒ ගෙදර සියලුම දෙනාගේ විස්තර තියෙනවා. එතකොට මගේ ළඟට කෙනෙක් වැඩක් කරගන්නවට පස්සේ එයාගෙන් අංකය අහලා යාලට වෙනම අංක දීලා තියෙනවා. ඒ අංකය අරගෙන ෆයිල් එක අරගෙන තමයි මගේ ඉස්සරහින් බාඩි වෙන්නේ. එතකොට සමහරලාට ගොඩක් අයලා දැන් ඔයා එහෙම වැඩකට ගියොත් ඔයාගේ ID එක අරගෙන යනවා. හැබැයි මගේ ළඟට එන සේවා ලබින් මගේ ළඟට identity එකවත් වෙන දොරතුරු ගේන්න ඕනේ නැහැ. සියලුම දේවල් වල ෆොටෝ කොපි මගේ ළඟ තියෙනවා. මේ කබඩ් එකේ තියෙන්නේ අර මම කලින් කිව්ව වගේම මේ අපේ පර්සනල් ෆයිල් වගේ මෙහි ආයත හදපු පර්සනල් ෆයිල් ටික. ඒක ක්‍රමානුකූලව මම වෙනමම ගබඩා කරලා තියෙනවා. අපි උදාහරණයක් ගත්තොත් මේ තියෙන්නේ මගේ වසමේ අංක 2 ගෙදර විස්තර ටික. එතකොට මේ ගෙදර අර මං කලින් කිව්ව විස්තර නම් උපන්දින ඒ ටික. ගෙදර වහලේ කොහොමද බිම කොහොමද වාහනවල අංක ටීවී ප්‍රිත් කියන ඒවා රජෙන් ගන්න ආධාර වගා කරන්නේ මොකද සත්ත්ව පාලනයේ යෙදෙනව නම් ඒ විස්තර. ඊළඟට ගෙදර කාගේත් ඩෙන්ටි ෆොටෝ කොපි උපැන්න සහතික විවාහ සහතික ඔප්පු බලපත්‍ර ඕලෙවැලේල රිසල් ෂීට් රජෙන් ගන්න ආධාරවල ඒ කාඩ්පත් ඒ විදිහට තමයි මේ මගේ පවුල් 292ක් තියෙනවා. ඒ පවුල් 292 ෆයිල් 292ක් මම මේ විදිහට හදලා තියෙනවා පුද්ගලික ලිපිගොනු විදිහට. හැබැයි කෙනෙක්ට කියන්න පුළුවන් ඇයි එච්චර තොරතුරු හොයන්නේ කියලා. හැබැයි ග්‍රාමධාරී ප්‍රධාන තනතුර ගමේ තියෙන. එතකොට ඔහු ළඟ සියලු තොරතුරු තියෙනවා. අපිට එනවා රැකියා අවස්ථානේ. ගොඩක් වෙලාවට එනවා අපේ ළඟට අපේ හිතේ මිත්‍රාදීන්ගෙන් හරහා රජේ හරහා. එතකොට අපි හොය හොය ඉන්න ඕනේ අපේ ළඟ තොරතුරු තියෙන. ඒකේ සමරේක මම මගේ කම්පියුටර් එකේ දාගෙන තියෙන. එතකොට ඒ අවශ්‍ය රිසල්ට් එකට මට රැකියාවක් આવොත් මට ඒව ෆිල්ටර් කරලා අරගෙන එයාට මට ඒ අවස්ථාව ලබා දෙන්න පුළුවන්. සමහරලාට අර අපි ඕක හොයන්න යන කාල සීමාවේ ඒ රැකියාව වෙන කෙනෙක්ට යන්න පුළුවන්. ඒ විදිහට තමයි තොරතුරු හදලා තියෙන්නේ. අනිත් එක රාජකාරී ලිපි ලේඛන මේ අල්මාරියේ තියෙන්නේ අපේ රාජකාරී ලිපි ලේඛන අපේ ෆයිල් ටික. මෙතන ලිපිගොනු නාමාවලිය තියෙනවා අපිට පහසුවෙන් හොයා ගන්න පුළුවන් විදිහට. ඇතුලේ ඉතාමත් ක්‍රමානුකූල විදිහට ලේසියෙන් පහසුවෙන් හොයා ගන්න පුළුවන් විදිහට මම ලිපිගොනු ගොනුගත කිරීම කරලා තියෙනවා.
සහ විශේෂයෙන් අර කිව්වාගේ මගේ ලෙටර් හෙඩ් එකක් තියෙනවා. ලෙටර් හෙඩ් එකෙන් ලියුම් දෙන්නේ ඒක මම අතින් ලියලා ලියුම් දෙන්න නැහැ. ටයිප් කරපු ලියුමක් තමයි මගේ කාර්යාලයෙන් එළියට යන්නේ මගේ අනන්‍යතාවයක් එක්ක. ඒ විදිහට තමයි මෙතන ලිපිගොනු ගබඩා කිරීම සිද්ධ කරලා තියෙන්නේ. මෙතන තියෙන්නේ වසමෙහි සිටියම අනිවාර්යම ග්‍රාමධාරී කාර්යාලයක තිබිය යුතු ප්‍රධාන මංගේ වසමෙහි සිටියම. ඒකත් මම හිතනවා මම විශේෂ දෙයක් කරා කියලා. මොකද අපි කැඩස්තර සිටියන් තමයි ගොඩක් වෙලාට අපේ ළඟ තියෙන්නේ. සහ ගොඩක් වෙලාට කටිය ප්‍රදර්ශනය කරන්නේ මෙතන අතින් අඳින සිටියමක් තමයි අඳින්නේ මෙතන ආර ස්ථානේ මෙහෙම මෙහෙම කියලා. නමුත් මම අපේ ළඟ තියෙන කැඩ් එක අපේ හිතවත් මිනින්දෝරු මහත්මයෙක්ගේ උපදෙස් අරගෙන මම ඒක අපි පොඩියට ෆොටෝකොපි කරලා ලොකු මහන්සියක් වුණා. ඇත්තරම මේ සිටියම හදන්න මට මාස දෙකකට වැඩි කාලයක් ගියා. පොඩ පොඩ සූම් කරලා ඔයගොල්ලෝ දන්නවා ග්‍රාමධාරීන් දන්නවා කැඩස්තරේ කියන්නේ ලොකු පොතක්. ඒ පොත මම පුංචියට ෆොටෝකොපි කරලා තනි සිටියමක් විදිහට අරන් තියෙනවා. එතකොට මෙතනට කෙනෙක් ආවට පස්සේ තමන්ගේ ඉඩම් ආරවුලකට හෝ ආවට පස්සේ මට පෙන්වන්න විතරයි තියෙන්නේ. යාළගේ ඉඩමේ හැඩෙත් එක්කම තියෙනවා තමන්ගේ ඉඩම තියෙන වැව් කුඹුරු පිටි මගේ කාර්යාලයේ තියෙන තැන. ඒ විදිහට සවිස්තර අංග සම්පූර්ණ සිටියමක් මට නිර්මාණය කරන්න හැකියාව ලැබුණා. ලොකු මහන්සියක් දැරුවට අද මම ලේසියෙන් පහසුවෙන් වැඩ කටයුතු කරනවා මේ සිටියම නිසා. මෙතන ආල්මාරියේ තියෙන ආකෘතිපත්‍ර. ආකෘතිපත්‍ර කියන්නේ අර මම කලින් කිව්වාගේම ලුණුගම්වැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ යාබද ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් මම ගෙන්නගෙන අපෙන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් එළියට දෙන ආකෘතිපත්‍ර විශාල ප්‍රමාණයක් මම ගබඩා කරලා තියෙනවා. ඒවට වෙන මංක ගහලා අවශ්‍යතාවයක් වුණොතින් අදාළ වෙන මගේ පොත තියෙනවා. ඒකෙන් බල්ලා අදාළ ඇප්ලිකේෂන් එක පුද්ගලයාට දෙන්න තමයි මෙතන මම මේ විදිහට ඇප්ලිකේෂන් ගබඩා කරලා තියෙන්නේ. මෙතන තමයි මගේ කාර්යාලයේ සියලුම යතුරු ටික මම ක්‍රමානුකූලව ඉංග්‍රීසි අක්ෂර දාගෙන රඳවලා තියෙන්නේ. එතකොට මට පහසුයි. මම කබඩ්ස්වල අදාළ ඉංග්‍රීසි අකුරට අදාළ යතුරු අරගෙන මගේ කාර්යයන් කරන්න පහසු වෙන විදිහට තමයි මම යතුරු ටික එක තැනක වෙනමම හදලා තියෙනවා වෙනම රැක් එකක. මේ ස්ථානේ තියෙන්නේ මම අර හරි ආසයි පොත්පත් ලියන්න. ඉතින් මගේ අතින් ලියවෙච්ච අර බෝගහවැව ගැන ලියවෙච්ච බෝගහවැව අපිකෘතිය මේ තියෙන්නේ. ඊට අමතරව මගේ අතින් ලියවෙච්ච පොත්පත් කිහිපයක් තමයි තියෙන්නේ. එන කට්ටියන්ට බෝගහවැව ගැන හොයන කට්ටියන්ට ඉගෙන ගන්න විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ හදාරන අයට විශේෂයෙන්ම අර තමන්ගේ ගම ගැන ව්‍යාපෘති හදලා එවන්න කියලා තියෙනවා. ඉතින් එයාලට මහන්සියක් නැතුව මගේ ළඟට ආවොත් මේ පොත්පත් ගන්න පුළුවන්. සහ මෙතන සංගරා කිහිපයක් තියෙනවා. ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන ඒ වගේ එන අයට කියවන්න එතන ඒ පොට් එක තියලා තියෙනවා. සහ මෙතන මේ කවුළුවල තියෙන අර මම කලින් කිව්වාගේ අපේ ළඟට එන සේවාලාභීන්ට අර අපි දෙන උපදෙස් ටික අපේ කටින් කියනවා ස්ක්‍රීන් එකේ දාලා පෙන්නවා. ඒ කට්ටියන්ට අමතක වෙයි කියන මේවකට පොඩි චිට් එකක් අපි දෙනවා. මෙතන තියෙන මේ කල්ගි උපතක් ලියාපදිංචි කරන්න අවශ්‍ය කරන ඩොකියුමන්ට් ටික. එතකොට කිසි අඩුපාඩුවක් නැතුව එයාලට මේ චිට් එකත් අරගෙන මගේ ළඟට එන්න පුළුවන්. අවශ්‍ය ලේඛන ටිකත් සම්පූර්ණ කරගෙන ඉතින් ඔවුන්ගේ පහසු වෙනුවෙන් තමයි මේ ආකෘතිපත් මේ උපදෙස් පත්‍ර ටික මම හදලා තියෙන්නේ. කාර්යාලයක අනිවාර්යෙන්ම පිළිවෙල අර අපි කියන මේ ෆයර් සංකල්පය කියලා. ඒ විදිහට මට අවශ්‍ය වෙන ලිපි ලේඛන වලට අවශ්‍ය වෙන ද්‍රව්‍ය මේ විදිහට ක්‍රමානුකූලව මගේ ලොකර් වල වෙනම ගබඩා කරලා තියෙනවා. තවත් විශේෂම දෙයක් තමයි සාමාන්‍යයෙන් මගේ කාර්යාලයේ මගේ වැඩවලට මම කැමති නෑ අර කිසිම කෙනෙක්ට මේ බරක් වෙන්න. ගොඩක් වෙලාවට අපිට හදිසියෙන් මේ දැන් මෙතන වැඩවලට අපිට යන ඕන වෙනවා. ඒ නිසා මම වෙනමම මෙහෙම බොක්ස් වල දාලා එක එක ජාතිගේ යන ග්‍රිල් සමහරලාට මගේ ටැප් ලයින් එකේ එළියේ ටැප් ලයින් එකේ ගැටලුවක් වුණොත් කාටවත් මං අර මට අර පොඩි කාලේ අම්ම තාත්ත පුරුදු කරපු විදිය නිසා තමයි මේ පිළිවෙල ඇවිල්ලා තියෙන්නේ ඇත්තරම. ඒ නිසා කාටවත් කරදරයක් කරන්න කැමති නැහැ. මේ හැමදේම මම ක්‍රමානුකූලව මේ විදියට බොක්ස් වල දාලා මගේ කාර්යාලේ තියාගෙන ඉන්නවා. එතකොට මටම ලේසි වැඩ කටයුතු වලින් මොකක් හරි ඉෂුව එකක් ආවොත් ටක් ගාලා ඒ ප්‍රශ්නේ විසඳ ගන්න මට හැකියාවක් තියෙනවා. සහ මේ මං අතින්ම ලියවෙච්ච රාජකාරී සම්බන්ධයෙන් ලියවෙච්ච පොත් කීපයක්ම තියෙනවා. ඉතින් ඒ විදියට තමයි අර අභ්‍යන්තරයේ ලොකු අභ්‍යන්තරයක් තියෙනවා. ඉතින් අර මං හිතන මේ දේවල් අර මුලින්ම ඔයා අහපු ප්‍රශ්නෙට මෙහෙම දෙයක් හදන්න හිතුවේ කියලා අර දේ තමයි. ඉතින් අතර මිනිස්සු රස්සය ආදු නොවි ගොඩක් වෙලාවට අර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන පිරිසත් අඩු කරන එක තමයි මගේ ටාගට් එක තිබුණේ. ඒ කියන්නේ මම දකින විදිහට මොකද ග්‍රාම නිලධාරී තුමි කියන්නේ වසමේ ඉන්න ජනතාවගේ ජනතාවට සේවා සපයන්නේ. එහෙම නැත්නම් ජනතාවගේ දින ප්‍රශ්න වලට
පිළිතුරු ලබා දෙන්නේ. එතකොට ජනතාවට කොයිම වෙලාවකවත් මේ කාර්යාලයට આવොත් අපහසුතාවයට පත්වීමක් නැහැ ඔබ කියන විදිහට නේද? ඔව් අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ ඔවුන්ට අවශ්‍ය සියලුම දේවල් ඔවුන්ට ලිපිගොනුවක් හෝ වේවා උන්න එන්නේ යම්කිසි රාජකාරීයකට හෝ වේවා මේ සියල්ල බොහොම මේ සරලව සහ පහසුව ඒ විතරක් නෙමෙයි මේ හැකි ඉක්මනින් ජනතාව රස්තියදු නොවි කරගෙන යන්න අවශ්‍ය පරිසරය මේක ඇතුළේ නිර්මාණය වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම. ඔව්. එතකොට මම කැමති දැනගන්න ඇයි ඇත්තටම ඇයි බැරි ලංකාවේ මේ ඔබ ගෙනාවු මේ සංකල්පය ලංකාව ඇතුළ මේ සියලුම ග්‍රාම සේවා වසම් වලට ග්‍රාම නිලධාරීතුමන්ලට බෙදා හරින. මෙහෙමයි මම ඒක මේ මම ඒක ඒ සම්බන්ධයෙන් ඒ කියන්නේ මොනවත් ඒ කියන්නේ අදහසක් ප්‍රකාශ කරන්න කැමති නැහැ සහ මොකද අපේ දැන් අපේ ගැටුප් විෂමතා තියෙනවා එක එක ප්‍රශ්න තියෙනවා අපි නිලධාරීන් විදියට ප්‍රශ්න දෙන එක අර මම මුලින් කිව්වේ මේක මගේ කැමැත්ත මම කියන්නේ මේ විදියට අතින් මුදල් වියදම් කරලා කාර්යාලයක් හදන්න ඕන කියලා. ඒක මං කිසිසේත්ම කියන්නේ නැහැ. මේ ඒක එහෙම වෙන්න ඕනෙත් නැහැ. මේ සහ මේ වගේ මෙච්චර ලොකු දෙයක් ඕනේ නැහැ අයියේ. මං කියන්නේ තමන්ට රජයෙන් මේසේ පුටුවයි ෆයිල් ටිකයි හම්බෙන්න ඕනේ අපිට. මේසේ පුටුවයි ෆයිල් ටිකයි ඇතියයි අපිට වැඩ කරන්න. මං කියන්නේ මේ ටීවී ගේන්න ඕන, කම්පියුටර්ස් ගේන්න ඕන, සබ් ගේන්න ඕන. ඇයි හරි මං චූට්ටක් බාධා කරනවා කතාව. ඇයි මේ ටීවී එකක් තියෙන්නේ? අනිවාර්යයෙන්ම නිදහස ඉන්න වෙලාව ටීවී එක බලන්නද? මම හිතුවා ඔය ප්‍රශ්නේ ආවි කියලා ගොඩක් අහලත් තිබුණා. ටීවී බලන්න කියලා ඇත්තරම නෑ. ටීවී බලන්න ගෙන ආපු දෙයක් නෙවෙයි. ඒක මේ ස්මාර්ට් ටීවී එකක්. දැනට ලංකාවේ තියෙන හොඳම තත්ත්වයේ ටීවී එකක්. ඒක මම ගත්තේ ඇත්තරම මගේ සේවාලාභින්ගේ පහසුවට. ටීවී බලන්න නැහැ මම ඇත්තරම. මේකෙන් කොහොමද සේවාලාභින්ට පහසුවක් වෙන්නේ? ඔව් ඒක මම කියන්නම් අයි මේ දැන් අර මම ඔයාලට කිව්වනේ කලින් අර මම පොඩි පොඩි චිට් හදලා තියෙනවා. ජාතික ඇඳුම් පත නැති වුණොත් මොන කොහොමද කරන්න ඕනේ ඒ වගේ කියලා. ඊට පස්සේ සමහර කට්ටියන්ට අර අපි කොච්චර ඒ කියන්නේ අපි කටින් කිව්වත් ඒක කොලේක ලියලා දුන්නත් සමහරලාට තේරෙන්නේ. අර අපිත් ආසයිනේ කාටුන් බලන්න. ඒ වගේ මම චූටි වීඩියෝ ක්ලිප්ස් හදලා තියෙනවා. අපේ ළඟට මගේ ළඟට එන වැඩක් කරගන්න එන කෙනෙක්ට මම අර චිට් එකක් දෙනවා කටිනුත් කියනවා අර පොඩි වීඩියෝ ක්ලිප් එකක් දාලා දුන්නම එයාලට හරියට ලස්සනට වදිනවා ඒක. අපි උනත් ආසයිනේ අර ලස්සන රූප දකින්න. ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. මේක නැතුව මම ටීවී බලන් හදපු දෙයක් නෙවෙයි. මම පෞද්ගලික මම රූපවාහිනිය නරඹන්නේ නැහැ නිවුස් වගේ බලන දෙයක් තමයි. ඒ වෙනුවෙන් තමයි හදලා තියෙන්නේ මේ ස්ක්‍රීන් එකක් විදිහට තමයි මම ඒක පාවිච්චි කරන්නේ. ලංකාවේ මේ බොහෝම තැන්වල තියෙන දෙයක්නේ කවුරු හරි කෙනෙක් හරි දෙයක් කරගෙන යද්දී අනිවාර්යයෙන්ම මේ කපුලෙන් අදිනවා බාල්දි පෙල්ලනවා සහ චෝදනා එල්ලනවානේ විවිධාකාරේ. එහෙම චෝදනා එල්ල වෙලාම නැද්ද? අනිවාර්යෙන් මගේ සේවාලාභිකෙන් මම බොහොම වගකීමෙන් කියන්නේ දැන් මම අවුරුදු පහක් සම්පූර්ණ කරලා ඉන්නේ කවදාවත් මම දන්නේ තැනින් තැන කියනවද කියලා. හැබැයි එහෙමවත් මට ආරංචි වෙලා නැහැ. කවදාවත් එහෙම ප්‍රශ්නයක් වෙලා නැහැ අයියේ. සමහරලාට වෙනිලා ධාරින් කරන අපේ මූණට ඇවිල්ලා බලනවා. සමහරලාට ෆයිල් විසික් කරනවා. එහෙම කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. මේ කතා කරන මොහොත තුරු මම තව වසමක් කරනවා. දෙවුරම් මෙහෙර වසම මම කෙනෙක් කියන්න පුළුවන් මම එක වසමක් විතරක් කරනවා මෙහෙම කියලා. නැහැ මම තව වසන් දෙකක් කරනවා. ලොකුම වසන් දෙකක් මෙහි අක්කර 8000 ගානක් තියෙනවා. අනිත් වසමේ අක්කර 5000 ගානක් තියෙනවා. ලොකුම වසන් දෙකක් කරන්නේ පොඩි වසමකුත් නෙමෙයි. ඒ නිසා මේ එහෙමනම් කිසිම ප්‍රශ්නයක් මේ වෙන තාතුරු ඇවිල්ලා නැහැ. මං හිතනවා ඉදිරියටත් නැහැ කියලා. මොකද මම සේවාලාභින්ට කරදරයක් වෙන්නේ නැහැ. මගේ පාඩුවේ මගේ වැඩ ටික කරනවා. අනිත් ග්‍රාමල්දාරින්ට කරදරයක් වෙන්නේ නැහැ. කිසිම මිනිස්සෙට කරදරයක් වෙන්නේ නැහැ. ඒක අර කරදරයක් නොවී ඉන්නකොට ඉතින් ප්‍රශ්නක් නැහැ. එතකොට වසමේ ඉන්න මේ සේවාලාභින්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද මේ වැඩ කටයුතු කරගෙන යන්නේ? අනිවාර්යෙන්ම ඔව් ලොකු සහයෝගයක් දෙනවා. දැන් මේ රූපගත කිරීම වෙද්දිත් අපේ ඉස්සරහ පිරිසක් බලාගෙන ඉනෝ. ඒ වගේ තමයි ඕනම වැඩකට අර එහෙම වටපිටාවක් හදාගෙන තියෙනවා. අනිවාර්යෙන්ම අපිට තනි ගමනක් යන්න බෑ. සහ මම ග්‍රාමධාරිවරයෙක් විදිහට අනිත් ග්‍රාමධාරින්ගේ සහයෝගයත් ඕන අපි රැකියාව කරන්න. මොකද මගේ තාත්තා ග්‍රාමධාරිවරයෙක් කියලා මට තාත්තගෙන් අහහායම දෙම කරන්න බෑ. මට ප්‍රශ්නයක් අවති ආබද වසංවල ග්‍රාමධාරිවරුන්ගෙන් අපිට උපදෙස් ගන්න වෙනවා. සහය වගේම තමයි මගේ සේවාලාභී. මට ඇත්තරම ලොකු හයියක් ඒ කට්ටිය. මම අර කටපුරා ආදරෙන් ඇන්ටි මාම කියලා කතා කරනවා. මට පෙරලා වුන් වැරදිලා පුතේ කියලාත් කතා කරනවා. හැබැයි මම කවදාවත් කිසිම දෙයක් කියලා නැහැ. අපි රැකියාවේ ගරුත්වය තියා ගන්න ඕන. හැබැයි ඒ ගමන් අපේ රැකියාවට අපි ආභරණයක් වෙන්න ඕන. රැකියාව නිසා අපි කිස උදුමුවා ගන්න යන්න හොඳ නැහැ. ඒ නිසා අර හරිම සුහදයි මේ කට්ටිය. චූටි බබාලක ඉඳලා වැඩිහිටිය දක්වා ලොකු සහයෝගයක් දෙනවා හැම වැඩකදීම. ලොකු වැඩසටහන් කීපයක් වෙනවා. කාර්යාලය විතරක් නෙවෙයි ඇත්තරම ලොකු වැඩසටහන් කීපයක් වෙනවා. හැම වැඩකටම ලොකු සහයෝගයක් ලබා දෙනවා. හරි මම දැන් ඔයගෙන් ඇහුවොත් එහෙම
මට ඕනේ උදාහරණයක් විදිහට මම මේ ගන්නේ. මට ඕනේ මේ ගමේ ඉන්න සිරිසේන මාමගේ ගෙදර විස්තර ටික විනාඩි කීයක් ඇතුළත දෙන්න පුළුවන්ද? විනාඩියක් යන්නේ ඇත්තරම. විනාඩියක් යන්නේ. ගෙදර කී දෙනෙක් ඉන්නවද? ගෙදර තියෙන දේවල් ඒ හැමදේම ඔයාට මට ඕනනම් වෙනම අර ලිඛිතව තොරතුරු ඕනනම් මම අර කලින් කෝ ෆයිල් එක ඔයාගේ අතට මට දෙන්න පුළුවන්. සිස්ටම් එකේ තියෙනවා ඉතින්. මේ මට ඕන වෙන්නේ සිරිසේන මහත්තයාගේ ID නම්බර් එක විතරයි. ID නම්බර් එක ගැවුවට පස්සේ සියලු ඩීටේල්ස් ටික මට මැෂින් එකේ එනවා. අට ඉස්සරහ ඉඳගෙන ස්ක්‍රීන් එකේ බලන්න පුළුවන්. හරි. එතකොට මේ තැනට පත් කරන්න දෙනුම කොහෙන්ද ලැබුණේ? මූලික දෙනුම. අනිවාර්යයෙන් මේක අර මං කිව්වේ කෙනෙක්ට හැකියාවක් තියෙදි නොකර ඉන්නක වැරද්දක් පාපයක් කියලා. මොකද මම තරුණෙක් විදිහට තාක්ෂණය, කියන්නේ අපේ සීමාව, මම දැන් වයස අවුරුදු 29ක්. එතකොට මම තාක්ෂණයත් එක්ක හැදිච්ච කොල්ලෙක්. එතකොට මම උපරිම තාක්ෂණයේ පැත්තෙන් අයියේ ලොකු දැනුමක් තියෙනවා. ඒ නිසා තමයි මම ඒක, ඒ කියන්නේ ඇවිල්ලා කොහොමන්නේ අපිට රාජ්‍ය සේවෙත් අපිට ග්‍රාමධාරීවරුන්ට තියෙනවා තාක්ෂණික පුහුණු වීම් ලබා දෙනවා. ඒවා සහ මම පෞද්ගලිකව මගේ අධ්‍යාපන කටයුතු වලින් ඉගෙන ගනිපු දේවල් පාවිච්චි කළා තමයි මෙතන තාක්ෂණික පැත්ත උපරිම යොදාගෙන තියෙන්නේ. හරි. ගමේ ජනතාව වෙනුවෙන් වෙන මොනවද කරලා තියෙන සේවාව? අනිවාර්යෙන්ම ඔව්වයේ මේ කාර්යාලේ විතරක් නෙවෙයි, මම ගැන සමහර මම දැක්ක එක පෝස්ට් එකක් දාලා තියෙනවා. එක පේජ් එකක උපුටනයක් අරගෙන මම වෙනුවෙන් විමර්ශනයක් කරන්න ඕනේ කියලා මම හරි අපූර්ව උත්තරයක් දුන්නා කමෙන්ට් එකකින්. මම සාමාන්‍යයෙන් කමෙන්ට් වලට අර ඒ වගේ ඒවට රිප්ලයි කරන්න යන්නේ නැහැ. හැබැයි මම හිතුවේ ඒකට මම රිප්ලයි එකක් දාන්න ඕනේ කියලා. මොකද මම පෝස්ට් එක දාපු කෙනා පොඩ්ඩක් හෙව්වා, එයාගේ ප්‍රොෆයිල් එකට ගිහින් බැලුවා. ඒ නිසා මම හිතුවා මම කටවහගෙන ඉන්න හරි නැහැ, මම උත්තරයක් දෙන්න ඕනේ කියලා. මම ලස්සන කමෙන්ට් එකක් දැම්මා. මම හිතන්නේ කමෙන්ට් එක නැවත පෝස්ට් එකක් විදියට ෂෙයා වුණා සමාජ මාධ්‍යේ. මම කරපු වැඩසටහන් කීපයක ලින්ක් එකක් දැම්මා නිවි සැනසෙල්ල පොඩ්ඩක් බලන්නකෝ කියලා. මම හිතනවා මම කරපු වැඩත් කාර්යාලය වගේ සුපිරි කියලා. ඔන්නෝම කමෙන්ට් එකක් දැම්මා. ඒ කමෙන්ට් එක නැවත සමාජ මාධ්‍යේ කතා වුණා. ඇත්තටම අය ලොකු වැඩසටහන් කීපයක් වෙනවා. විශේෂයෙන්ම අවුරුදු 15කින් මෙහි අවුරුදු උත්සවයක් කරලා තිබුණේ නැහැ අයියේ. අවුරුදු 15කින් මෙහි අවුරුදු උත්සවයක් කරලා බාරගනින්දි. ඔව් තිබුණේ නැහැ. ඔබම හිතන්න කොච්චර ප්‍රශ්න තිබිච්ච වසමත්ද කියලා. අවුරුදු 15කින් අවුරුදු උත්සවයක් කරලා තිබුණේ නැහැ. ඒ කියන්නේ මේ ලස්සනටම අපි අවුරුදු උත්සවයක් කරා. ලොකුම අවුරුදු උත්සවයක් කරා. කවුරු කතා බහට ලක් වුණු අවුරුදු උත්සවයක් කරා. සහ ඊළඟට අපි මම කරනවා මේ වාර්ෂික සුහදාමුවක් කරනවා. ගොඩක් වෙලාට අය අපි ගොඩක් වෙලාට ආයතන මට්ටමෙන් අපි සුහදාමු කරන්නේ. අපි එක්කෝ ෆැමිලි මට්ටමෙන් තමයි යන්නේ අපේ පවුලේ කට්ටිය අවුරුද්දකට සැරයක් එක තැනකදී එක තැනක එක්කෝ අවුරුද්දට හෝ වේවා නත්තලට හෝ වේවා එහෙම. මෙයාලට එහෙම වෙන්නේ නැහැනේ. දවස් මුළු අවුරුද්දෙම මාස 5ක්ම හේන්වල. ඒ හේන්වලින් ගන්න ආදායමෙන් තමයි ඉතුරු මාස ටික ජීවත් වෙන්නේ. මෙයාලට අර කට්ටිය මුහු වෙන්නේ නැහැ. අදහස් හොමාරු කරගන්න වෙන්නේ. ඒ නිසා මම මෙයාලට හැම අවුරුද්දෙම දෙසැම්බර් මාසේ සුහදාමුවක් කරනවා. එක එක තැන්වල කරන්නේ. ඒ කට්ටියන්ගේ නැටුම්, වාදන, ගායන හැකියාවන් බලන්න මෙහි කට්ටිය අරගෙන ඉතින් එයාලට කන්න බොන්න දීලා හරි ලස්සන වැඩසටහනක් කරනවා. ඊළඟට අපි වෛද්‍ය සායන කරනවා. මෙහි අය ගොඩක් දුර යන්න ඕනේ. එක්කෝ තරමල්ලිර රෝහලට යන්න ඕනේ, නැත්නම් ලුණුගම්වෙහෙර රෝහලට යන්න ඕනේ. ඒ නිසා මේ වෛද්‍ය සායන කරනවා. ආයුර්වේද සහ බටහිර දෙකෙන් අපි වෛද්‍ය සායන කරනවා. ඒත් මගේ කාර්යාලයමයි පවත්වන්නේ. ඊට පස්සේ අපි එක එක ඔය කන්සෙප්ට් වලට යනවා. අපි මෑතකදී තිස්සමහරම් ප්‍රදේශයේ තිබුණා දැවැන්ත ප්‍රසංග දෙකක්. ටිකට් එක මිල රුපියල් 2000යි. මෙහි කට්ටියන්ට ඇත්තරම යන්න බෑ අයියේ. රුපියල් 200 ටිකට් එකවත් අරගෙන ෂෝ එකට යන්න බෑ. මට ඇත්තරම දුක හිතුණා. මම ගියා ෂෝ එක බලන්න. මට ඇත්තරම දුක හිතුණා මෙහි කට්ටියන්ට යන්න බෑ කියලා. ඉතින් මම ඒ දේ මෙහි කරා. ලොකු අභියෝගයක් අරගෙන කරා. වර්ණ කියලා මේ පහුගිය මැයි මාසේ තිබුණේ වර්ණ කොන්සර්ට් එක. සොඳුරු සිවාමේක දිගහැරන බෝගහව නැව මඩහරේ වර්ණ කියලා අපි කොන්සර්ට් එක කරා. ඒකේ අපි මියුසිකල් එකක්, ෆුඩ් ෆෙස්ටිවල් එකක්, තරඟ සංස්කෘතික ප්‍රදර්ශනයක්. ඒක තිස්සමහරාම Facebook පිටුවේ සජීවී විකාශනයක් විදිහට ගියා. ඔබට ගිහිල්ලා බලන්න උනත් පුළුවන්. ලස්සන කොන්සර්ට් එකක් කරා. ඊළඟට මෙහි කට්ටිය මම අයියේ විනෝද චාරිකා එක්ක යනවා. දැන් මේ වෙද්දි 8ක් එක්කන් ගිහිල්ලා තියෙනවා. ඔය හැම දෙයකටම හේතුවක් තියෙනවා අයියේ. විනෝද චාරිකා එක්ක යන්න, සහෝයේ වැඩසටහන් කරන්න හැම එකටම හේතු තියෙනවා. මම මේ හේතුවකින් එක පැහැදිලි කරන්න යන්නේ නැහැ. හැම දෙයකටම මම සහ මගේ සේවාලාභියෙක් අතර සිදුවෙන සිදුවීමක් හරහා තමයි මම මේ වැඩසටහනකට යන්නේ. මට කවුරුවත් කියලා කරා නෙවෙයි. මට මොකක් හරි සිද්ධියකට මුහුණ දෙන්න උනෝ තින් යනවා. සහ අනිත් එක ආඩම්බර වෙනවා අයියේ. මම මගේ සේවා කාලේ අවුරුදු දෙකක් වෙද්දි මේ බෝගහවැව කියන කවුරු කතා නොවෙච්ච තැනක් බෝගහව අද වෙද්දි මම ආඩම්බර වෙනවා. කවුරු ලංකාවේ දන්නවා බෝගහව කිව්වට පස්සේ. මොකද මම ඒකට වෙනම අනන්‍යතාවයක් හැදුවා. කාර්යාලය නිසා කවුරුත් දැනගත්තා. හැබැයි මෙහෙට තියෙනවා නිල ලාංඡනයක් තියෙනවා. නිල තේමා ගීතයක් තියෙනවා රූප රචනයක් සමග.
ඊළඟට කෙටි වාර්තාමය චිත්‍රපටයක් තියෙනවා කරපු. ඊළඟට සමාවෙන්න මම පොඩි බාධා කිරීමක් කරනවා. ඒ කියන්නේ ලංකාවේ තේමා ගීතයක් තියෙන නිලාංචනයක් තියෙන සහ මේ මේ වගේ චිත්‍රපටයක් තියෙන එකම ග්‍රාම සේවාව සම්බන්ධ මේ. මම හිතනවා මං දන්න තරමින් හොයලා බලපු තරමින් එහෙම නිර්මාණ ගොඩක් තියෙනවා. මොකද මගේ අතින් ලියවෙච්ච බෝගහව අපි කියලා කෘතියක් තියෙනවා. ඔය වගේ නිර්මාණ කිහිපයක්ම සිද්ධ වුණා සහ මගේ සහ මගේ යාළුව පිරිසක් ඇත්තරම මේ වෙලාවේ නම් වශයෙන් කිව්වේ නැති වුණාට මගේ යාළුව පිරිසක් එක්ක ඒ දේ කරේ. මොකද ඔවුන් මම ලොකු උත්සවයක් කරා මෙතන බෝගහව අග්මන් 2021 කියලා ලොකු අපේ නම් ලිස්ට් එකේ 700 ගානක පිරිසක් සහභාගී වෙලා තිබුණ අස්සංගර පොලිස්ට් එකේ විතර ලොකු උත්සවයක් කරා අපි මෙතන. හරි. ඔන්න ඔහොම තමයි මේ රාජ්‍ය සේවයේ වෙනුවෙන් එහෙම නැත්තම් ගමේ මේ ආදරණීය ජනතාව වෙනුවෙන් දුක් විඳින මම හිතන්නේ මේ පොළොවේ බත හොයන මිනිස්සු ඉන්නේ මේ ඉන්නේ මේ බොහොම අහිංසක දුප්පත් මිනිස්සු. ඉතින් උන් වෙනුවෙන් Tamanගේ රාජකාරිය මම හිතන්නේ පොතටත් එහා ගිහු රාජකාරියක් කරනවා ඔබ. ඒ වෙනුවෙන් අපි ස්තුතිවන්ත වෙනවා. එන මම කැමතියි ඔබගෙන් දැනගන්න අවසාන වශයෙන් මොකද්ද ඉදිරි බලාපොරොත්තුව සහ මේ එදා අවුරුදු 5කට ඉස්සෙල්ලා වැඩ පටන් ගන්න ඉදි සහ අද දක්වා මේ ආපු ගමන ගැන මොකද්ද කියන්න තියෙන නිසා මොනවාද ඉදිරි බලාපොරොත්තු? අනිවාර්යයෙන්ම මේ මම ස්තුති කරන්න ඕන ලොකු පිරිසක් ඉන්නවා. මොකද අර මං කිව්වාගේ කලිනුක් වගේ තනි ගමනක් අපිට යන්න බෑ. සහෝදර ඒ කියන්නේ ප්‍රජාවගේ සහ අපේ ආයතන ප්‍රධානීන්ගේ සහෝදර ග්‍රාමධාරීන්ගේ ඒ කියන්නේ කට්ටියන්ගේ අදහස යෝජනා චෝදනා හැම එකම ආපු ගමන. ඉතින් ස්තුති කරන්න ඕනේ මුලින්ම අම්මට තාත්තට. මොකද අර කිව්වා වගේම අර දෙයක් කරන්න මැලි වෙන්න එපා කියන දේ සහ කරන දේ හරි පිළිවෙලට පිරිසුදුවට නීට් එකට කරන්න කියලා ඉගැන්නේ මට අම්මා තාත්තා. ඉතින් මුලින්ම ස්තුතිවන්ත වෙනවා අම්මා තාත්තා සහ මගේ පවුලේ මල්ලී ඉන්නේ. මල්ලීත් ගොඩක් වැඩවලට උදව් කරලා තියෙනවා මට තාක්ෂණික පැත්තෙන් සහ පවුල පැත්තෙන් ඒ කට්ටිය සහ මගේ යාළුව අර මගේ නිර්මාණ කීපයට මගේ දායකුණෙක් මගේ යාළුව. ඉතින් ඒ යාළුවෝ සහ ආයතනයේ පැත්තෙන් ගත්තට පස්සේ අයියේ මම ප්‍රාදේශ ලේකම්වරු දෙදෙනෙක් යටතේ වැඩ කරලා තියෙනවා. මම වැඩ බාර ගනිද්දි එද්දි හිටියේ දිස්නාරණ සිංහ මැතිණිය. ඉතින් මේ දැන් අම්බලන්තොට ප්‍රාදේශ ලේකම් තනතුරේ රාජකාරී කටයුතු කරන්නේ. එතුමේව ඉතාමත් ආදරෙන් ගෞරවෙන් මතක් කරනවා. සහ දැන් වත්මනේ ලුණුගම්බෙහෙර මුල්පුටුවෙන් අපේ ප්‍රාදේශීය මහලේකම්තුමා ඉසංක වික්‍රමනායක මැතිතුමා සර් ඉතාමත් ගෞරවෙන් මතක් කරනවා. මොකද ලංකාවේ ලාබාලතම ප්‍රාදේශීය ලේකම් වරය ඔහු සර්ගේ බැජ් එකේ. ඉතින් ලාබාලතම ප්‍රාදේශීය ලේකම් කෙනෙක් අර ඒක අර මට සෙට් වුණු ගතියක් තිබුණා. සරුත් තරුණයි මමත් තරුණයි අර මම අපි දෙන්න ඒ කියන්නේ වැඩ කරද්දි අර ආයතන ප්‍රධානියාගේ තියෙන ඒ මග පෙන්වීම ඇත්තරම වටිනවා. සහ ඕනම වැඩ කරද්දි මම මෙතන මොන වැඩ කරත් කවදාවත් මට මේ අරක කරන්න එපා මේක කරන්න එපා මෙහෙම කරන්න හරම කරන්න කියලා නෑ. මොකක් හරි වැරද්දක් වුණොතින් මෙච්චර කාලයකට හැබැයි වැරද්දක් වෙලා නෑ හැම ප්‍රශ්නයක් වුණොතින් සර් මම දන්නවා අනිවාර්යෙන් පිටිපස්සේ ඉන්නවා කියලා. ඒ දීපු හයිය ඒ ගැම්ම මාරම වටිනවා. මම ඕන තැන කියනවා ඒ සර් දීපු හයිය නිසාම තමයි මම මොකද අවුරුදු 5න් අවුරුදු 4ක් මම සර්ගේ යටතේ හැදෙන්නේ සහ රාජකාරිය ඉගෙන ගන්න. ඉතින් සර්ව ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් මතක් කරනවා. සහ මේ අපේ හිටපු සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා මනෝජ් කොඩිතුවක්කු මැතිතුමා සර්ව ගෞරවයෙන් මතක් කරන්න ඕන ආදරෙන් මතක් කරන්න ඕන. මොකද සර්ුත් තරුණ වයසේ නිලධාරියෙක්. දැන් වත්මනේ තිසමහරාම සහකාර ප්‍රාදේශීය ලේකම් තනතුරේ වැඩ කටයුතු කරන්නේ. දැන් අද උදෑසනත් මට හමු වුණා මේ වැඩසටහනට මං කෝ මං මේ වැඩසටහනකට යනවා කියලා. ඒ වෙලාවේ සුබ ප්‍රාර්ථනා කරා. අර ගියා කියලා නෑ. එදා දුන්නු සහයෝගයේ කෙසේද ඒ සහයෝගයේ අද වෙනතුරුත් විශේෂම තාක්ෂණයේ පැත්තෙන් සර් ලොකු දැනුමක් තියෙන කෙනෙක් හැමතිස්සෙම පස්සෙන් හිටියා. සහ මේ වත්මනේ ලුණුගම්බෙහෙර සහකාර ප්‍රාදේශීය ලේකම් තනතුරේ ඉන්න අපේ පොඩි සර්ගේ මනෝජ් සර්ගේ ආදරණීය බිරිඳ අපේ ඉරේෂ මැඩම් මැඩම්මත් ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් මතක් කරනවා. මැඩනුත් ආවට පස්සේ මල්ලි වගේ කාර්යාලේ මෙහෙම කවුරුත් කතා වෙන මං එනවා කියලා අනිවාර්යෙන්ම ආපු අලුතම ආව මගේ කාර්යාලයට. ඒ දීපු සහයෝගයක් තමයි මේ වෙලාවේ මතක් කරන්න ඕන. සහ කාර්යාලයක් විදිහට අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරීතුමන් ගිමලා පරිපාලන නිලධාරීතුමිය හිටපු පරිපාලන ග්‍රාමධාරීතුමන් ප්‍රධාන කාර්යාලයක් විදිහට සියලුම ග්‍රාමධාරීන් ඇතුළු සියලුම ස්ටාෆ් එක මේ වෙලාවේ මතක් කරනවා. හැම වැඩකටම මම ඉන්වයිට් කරාට පස්සේ යාලා එනවා සහ සහයෝගය දක්වනවා. සහ විශේෂයෙන් අර මගේ ප්‍රජාව මගේ සේවාලාභින් මගේ බෝගහවැව සහ මගේ අනිත් වසම දෙව්ගම්බේර
ආපු දවසින්නම් දීපු සහයෝගය ඒක අර සල්ලි වලට ඒකට මිලක් නියම කරන්න බෑ ඒ දීපු සහයෝගය මේ වෙලාවේ අනිවාර්යයෙන්ම ගෞරවයෙන් සිහිපත් කරනවා අර ඔබ අහපු අනිත් ප්‍රශ්නේ අනාගත බලාපොරොත්තු මොකක්ද කියලා අතර මාසාවක් නැහැ ග්‍රාමධාරි තනතුරේ ඉන්න ආසයි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ රැකියාවකට යන මන් දන්නේ නැහැ පුළුවන් වේවිද කියලා ඒ වෙනුවෙන් අවශ්‍ය විභාග කටයුතු වෙනින් මේ වෙද්දි සූදානම් වෙනවා සහ මේ විදේශගත වෙන්නත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඒ වෙනුවෙන් තමයි ඒ වැඩ ටික තමයි මේ දවස්වල කරන්නේ ඉතින් අනාගතේ කොහොම වේවිද කියන්න බෑ කරන දේ හරියට කරගෙන සතුටින් ඉන්න හරි එහෙනම් අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා ජීවිතේ කොතන හිටියත් අපි දන්නවා ඔබ හරි දෙයක් කරයි කියලා. ඒ නිසා මොකද ඒ විශ්වාසය ඔබ මේ වෙද්දි ගොඩනගලා හමාරයි. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා මොන දේ කරත් සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වෙන්න ජීවිතේ අරමුණු කරා යන්න ලැබෙන්න කියලා. එහෙමනම් බොහොම ස්තුතියි අද දවසේ අපිත් සමගින් මේ කඩියුත්තට එකතු වුණාට. බොහොම ස්තුතියි මට විනාඩියක් දෙන්න. අයියට බොහොම ස්තුතියි කොළඹ ඉඳන් මාව ගැන සමාජ මාධ්‍ය හරහා දැකලා මල්ලි මෙහෙම අපි වැඩසටහනක් කරමු කියලා මම සාමාන්‍ය වැඩසටහනකට ආරාධනා කරාට පස්සේ ඇත්තමයි මේ හොයලා බලන කොහොමද කින්ද මන්ද කියලා නොයෙකුත් සමාජ මේ කියන්නේ YouTube හෝ වේවා තියෙනවනේ එක එක ඒවා හැබැයි මමත් කැමති මිනිස්සෙට වැඩක් වෙනවට ඔයා ගැනත් හොයලා බලුවා ඉතින් ඇත්තරම දිනුෂයගේ channel එක හරි ඒ කියන්නේ අර නිකන් රැල්ලට කරන වැඩසටහන් නෙවෙයි දෙයක් කෙනෙක්ට ගන්න පුළුවන් වැඩසටහන් මම හොයලා බලුවා එකින් එක වැඩසටහන් බලලා තමයි මම ආරාධනාව බාරගත්තේ ඉතින් බොහොම ස්තුතියි දුර බැහැර ඉඳන් මට වටිනාකමක් දෙන්න මගේ කාර්යාලයට ආවට ඒ වගේම ඔයාගේ වැඩ කටයුතු ඉදිරියට පෞද්ගලික ජීවිතේ වගේම channel එකේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා සුබ ප්‍රාර්ථනා කරනවා. එහෙනම් බොහොමත්ම ස්තුතියි ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමදේම. එහෙනම් අපි අද දවසේ වැඩසටහනින් සමුගෙන යනවා. මතක් කරනවා ආයෙත් සැරයක් අපිව තවමත් subscribe කරලා නැත්නම් ඔබට හැකියාව තිබුණා අපිව subscribe කරන්න bell icon එකත් click කරලා තියන්න video එකක් දාපු ගමන් ඔබට බලන්න හැකියාව තිබෙනවා. දේස TV ඔබ වෙනුවෙන් රටට වැදගත් ඔබට වැදගත් අලුත් දෙයක් අරගෙන තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් අපි සමු ගන්නවා ඔබ හැම දිනකටම ජයග්‍රහී දිනයක් ප්‍රාර්ථනා කරලා හිතට බරක් නැති ණයක් ගන්න විශ්වාසයෙන් ඔබත් පියන ගන්න රුහුණු ට්‍රස්ට් ඇන්ඩ් ක්‍රෙඩිට් දෙපයි නැගී සිටින ඔබ වෙනුවෙන්මයි ශාකා කොළඹ මාතර හක්මන අම්පාර මූල්‍ය ණය දීපල ණය කණ්ඩායම් ණය ලබා ගැනීම සඳහා ඔබ පැමිණිය යුතුම තැන රුහුණු ට්‍රස්ට් ඇන්ඩ් ක්‍රෙඩිට් වැඩි විස්තර සඳහා අමතන්න කොළඹ ශාඛාව 01.12.157.225 මාතර ශාඛාව 01.412.222.480 හිතට බරක් නැති ණයක් නම් රුහුණු ට්‍රස්ට් ඇන්ඩ් ක්‍රෙඩිට්